වයසවරුදු 16ක් වූ පාසල් සිසුවියක් කළුතර ප්‍රදේශයේ ලැබුම්හලක උඩුමහලින් බිම වැටිලා මිය යමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නලද ප්‍රධාන සැකකරු වන ධනුෂ්ක ගයාන් සහබඳු නම් 29 හැවිරිදි පුජ්‍යලයා පොලිසිය හමුවේ පාපොච්චාරණයක් කරනවා. අපි නිරියොතින් හිටිය පමණයි කෝල් එකකින් පස්සේ ජනෙල්ලෙන් පැන්නා. කළුතර සිසුවේගේ මරණය හා සංසිද්ධිය සාක්ෂියක් සපෙමින් 16 හැවිරිදි සිසුවිය දන්සල් වදින කැටුවගේ දිනේට මාසකට පමණ පෙර මාර්තු 17 වෙනිදා ඇයගේ නිවස ආසන්නයේ කළුතර නාගඩ පොකුණපාරේ සැකකටයුතු ලෙස නවතා තිබූ වාහනයක් සම්බන්ධයෙන් නාගඩ ස්වාමින් වහන්සේ නමක් Facebook post පළ කර තිබුණා. උන්වහන්සේ සඳහන් කරන්නේ සිද්ධිය වූ දිනේ උන්වහන්සේ වැඩ සිටි විහාරස්ථානයේ ආසන්නයේ මෙම වාහනය පැය ගණනාවක් නතර කර තිබීම ගැන සැකයක් පැන නැගුණු බවක්. ඔවුන්ගෙන් එසේ නවතා තිබෙන්නේ ඇයිදැයි යන්න විමසන්නට යාමේදී අසභ්‍ය වචනෙන් බැන වැදුණු බවත් පසුව හඳුනාගත් පරිදි මෙම වාහනයේ සිටියේ කළුතර 16 සිසුවියේ ඝාතනය කළ අයයි සැක කරන ධනුෂ්ක නැමැති පුජ්‍යලයාලසත් හඳුනාගත් බව. එම වාහනයේ සිසුවියගේ යෙහෙළිය පබාරත් ඇගේ පෙම්මතා ඉෂානුත් සිටින අයුරු හඳුනාගෙන තියෙනවා. පොලිසිය ප්‍රශ්න කෙරේ මනුව දැනගන්නට ලැබෙන්නේ සිද්ධිය වූ දිනේ සිසුවිය රැගෙන යාමට ප්‍රථම ඇයව පෙන්වන්නට ගියා පබාරා නැමැති යෙහෙළිය ධනුෂ්කව මෙසේ නතර කරගෙන සිට තිබෙන බවයි. පොලිස් නිලධාරියෙකු ඒ ගැන මෙසේ පවසා තියෙනවා. මෙම ප්‍රධාන සැකකරුගේ මිදුරා 16 හැවිරිදි සිසුවියගේ නිවස ආසන්නයේ පදිංචිව සිටින පබාරා කියන 19 හැවිරිදි සිසුවියක් සමග පෙම් සම්බන්ධකමක් පවත්තන. ඇය සිසුවියක් කිවට පාසල් යන්නේ නම් නැහැ. මේ ජෝඩුව හෝටල් ගාන යන බවත් විමර්ශනවලින් අනාවරණය වුණා. පසුගිය 16 වෙනිදා මෙම ජෝඩුව මුණ ගැහෙන තීරණය කරලා තියෙන. එදා 19 ගෑනු ළමයාගේ පෙම්වතා ප්‍රධාන සැකකරුට පවසා තිනවා හොඳ කෑල්ලක් ඉන්නවා කැමතිනම් ඒකවත් අරන් යමු කියලා. ප්‍රධාන සැකකරු පවසන විදියට ඔහු එකවරම ඊට කැමති වෙලා නැහැ. ඇයව බලන්න ඕනේ කියලා තියෙනවා. ඒ අනුව තමයි යාළුව දෙන්න කාර්යයකින් ඇවිල්ලා ඒ ගෑනු ළමයා බලලා ගිහින් තියෙන්නේ. ඒ දෙන්න ඇවිත් තියෙන්නේ 19 ගෑනු ළමයාගේ ගෙදර. 16 ගෑනු ළමයාව එයාගේ ගෙදරින් පිටතට එක්කරගෙන ඇවිත් ප්‍රධාන සැකකරුට පෙන්වලා තියෙන්නේ 19 හැවිරිදි ළමයා. වයස අවුරුදු 16 ගෑනු ළමයා හෝටලයට ගිහින් තියෙන්නේ එයාගේ කැමැත්තෙන්මයි. එයා අයිඩෙන්ටි කාඩ් එකකුත් ඉල්ලගෙන තිබුණේ අසල්වැසි අක්ක කෙනෙක්ගෙන්. ධනුෂ්ක නැමැති සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව කළුතර පොලිසියට ගෙනෙමින් පසු ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු සඳහන් කර තිබුණේ එම තරුණිය ලැඟුම්හලේ ජනෙලෙන් පිටතට පැන්න බවයි. තරුණිය එදින හඳුනා ගැනීමට පෙර කිසි දිනක හමු වී නැති බවත් ඇය හා කිසිදු සම්බන්ධතාවක් පවත්වා නැති බවත් සැකකරු සඳහන් කරලා තියෙනවා. පසුගිය සෙනසුරාදා තමන් ඇතුළු 4 දෙනා මෙම ලැඟුම්හලට ගොස් මත්පැන් පානය කළ බවත් අනෙක් යුවළ ලැඟුම්හලෙන් ඉවත්ව ගිය පසු තමන් හා මෙම සිසුවිය නිරවතින් කාමරය තුල සිටි නමුත් ලිංගික ඇසුරත් සිදු නොවු බවද ඔහු සඳහන් කරලා තියෙනවා. එෙහිදී තරුණියගේ දුරකථනයට ලැබුණු ඇමතුමකට ඇය කෝපයට පත්ව අසභ්‍ය වචනෙන් ප්‍රතිචාර දක්වා ඉන් අනතුරුව කාමරයේ ජනෙල්ලක් අසලූ පුටුවක් උඩ නැග ජනෙල්ලෙන් පිටතට පැන්න බවද ඔහු පවසා තියෙනවා. එම සිදුවීමෙන් බිය වූ තමන් ස්ථානයෙන් පලා ගිය බවත් හෙතෙම තවදුරටත් සඳහන් කරලා තිබුණා. එම සිසුවියට ලද දුරකථන ඇමතුම සම්බන්ධයෙන් ඇගේ දුරකථන දත්ත පරීක්ෂා කිරීමට නියමිත අතර එම දුරකථනයේ ලැබුම්හලට ගිය අනෙක් යුවළ අතර සිටි පෙම්වතා විසින් කළුගඟට විසිකර ඇතැයිද හෙළි වී තියෙනවා. මේ අතර වාර්තා වෙන්නේ මේ මියගේ සිසුවේ දූෂණයට ලක්වී නොමැති බව වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇති බවයි. මෙවැනි සිදුවීම් වලින් අප තේරුම් ගත යුතු ප්‍රධානම දේ තමයි දියණියක් සිටින මවක් හෝ පියෙක් ඒ දියණිය ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බව නැතිනම් වෙන්නේ තවත් සල්ලාලයෙකුගේ ගුදුරක් වීම පමණයි. මේ සියලු තුරුතුරු අන්තර්ජාලයෙන් අමතක කරන්න එපා. Subscribe කරන්න ස්ටුඩියෝ ජා.